අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත රාත්‍රී පුවත් විකාශයේ සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල වරාය නගර පනත් කෙටුම් පතින් රටට අහිතකර කිසිදු වැඩපිළිවෙලක් වත්මන් ආණ්ඩුව සිදු කරන්නේ නැහැ රජින් ප්‍රකාශය වරාය නගරයේ විදේශීය වහල් ඒකකයක් බවට පත් කිරීම වත්මන් ආණ්ඩුවේ සලස්මයි විපක්ෂයෙන් චෝදනා අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය පෑලියගොඩ විද්‍යාලංකාර මහා පිරිවෙනේ සිට සියත සංවිධානය කළ හිසතෙල් ගෑමේ මහෝත්සවය පාමංකඩ ශ්‍රී මහා විහාර පුදබිමේදී මෙරටට පැමිණෙන විදේශිකයින් අතර කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළාගයක විදේශිකයින් කළමනාකරණය කිරීමට සිදුවනව වසංගත රෝග විද්‍යා ඒකකය කියයි ගත වූ පැය 72 තුළ සිදු වූ රේ අනතුරු වලින් පුද්ගල මරණ 40ක් ඊයේ දිනේට පමණක් පුද්ගලයන් දස දෙනෙකුට දිවි අහිමි වෙයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර සම්බන්ධ ආර්ථික කොමිෂන් සභාවක් පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පතින් සිදුවන්නේ රටට ආයෝජන ගලා ඒම පමණක් බව රජයේ පාර්ශ්වයන් පවසනවා මේ අතර කොළඹ වරාය නගරය විදේශීය වහල් ඒකකයක් බවට පත් කිරීමට වත්මන් රජය කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ප්‍රකාශ කළා කොළඹ ගාලු මෝදර පිටියට ආසන්න මොහොතේ හෙක්ටයාර 269ක භූමි ප්‍රමාණයක් ගොඩ කරමින් ඉදිකරන වරාය නගරයේ භූමියෙන් හෙක්ටයාර 125ක භූමි ප්‍රමාණය ලක්රජයටත් ඉතිරි හෙක්ටයාර 108ක භූමි ප්‍රමාණය චීන ආයෝජකයාට හිමිවීමට නියමිතව තිබූ අතර ඉන් හෙක්ටයාර 88ක් වසර 99ක බදු පදනම මත ඉතිරි හෙක්ටයාර 20ක ප්‍රමාණය නිදහසේ භුක්ති විඳීමට අවස්ථාව ලබා දී තිබෙනවා මෙම භූමියෙන් හෙක්ටයාර 178ක භූමි ප්‍රමාණයක ඉදිකිරීම කටයුතු කළ හැකි අතර ඉන් හෙක්ටයාර 116ක් චීන සමාගමටත් ඉතිරි හෙක්ටයාර 62 ශ්‍රී ලංකා රජයටත් ඉදිකිරීම් කටයුතු සඳහා බදු දීම සිදු වෙනවා මෙලෙස ඉදිකිරීම් කටයුතු සිදු වෙමින් පවතින වරාය නගරයේ කටයුතු වෙනුවෙන් ආර්ථික කොමිෂන් සභාවක් පිහිටුවීමට අදාළ පනත් කැටුම් පතක් පසුගිය අටවනදා අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා ඒ අනුව එය මේ වන විට පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට කැටුම් පතක් ලෙස ඇතුළත් කර තිබෙනවා එසේම පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සහ පූජ්‍ය මුරුත්තෙටුවේ ආනන්ද හිමි වරාය නගරය චීන කොලනියක් බව ප්‍රකාශ කිරීමත් සමග මේ පිළිබඳ වැඩි වශයෙන් යලිත් කතා බහට ලක්වුණා. ඒ අනුව කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණා. විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා එතුමා කියනවා මම දැක්කා මේක හදිසි පනතක් හැටියට ගේන්න උත්සාහ කරා. ඒ තර්කය වැරදි. එහෙම හංගන්න කිසිම දෙයක් අපිට නැහැ කියන එක බොහොම පැහැදිලිව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නට ඕනේ. රට ඉදිරියට ගෙනියන්න තියෙන ශක්තිවත්ම ආයුධයක් හැටියට දකින මේ වැඩපිළිවෙල ගුණවිදියකින් හෝ කඩාකප්පල් කිරීමේ ඉතාමත්ම අසාර්ථක කුහක අදහසකින් ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක් හැටියටයි මම දකින්නේ. මේ රටට අහිතකර වැඩක්. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා, මහින්ද රාජපක්ෂ මහත්මයා රජය කරන්නේ නැහැ කියන සහතිකය අපි දෙනවා ඔබතුමාලට. මේ පනත ඇවිල්ලා මේ රට බෙදන්නවත් රටට හානි කර වෙන දෙයක්වත් නෙමෙයි. අලුත්යෙන් රැකියාවල් 83,000ක් හදන්න පුළුවන් ක්‍රමවේදයක්. මේක මෙගාපොලිස් AI කිව්වා මේ තියෙන්නේ 83,000 new jobs. आयोजन गेन गणनागे पशुभीम खरी घसरा अवश्य अभी एक चीन कॉलोनी मे पनते किसीम तनक चीने कॉलोनी मे रटे අලුතර්ව ලක්ෂයක් ඔස්සේ මේ රට නැවත සංවර්ධන මාර්ගයට ගෙනියන්න. ඉතින් මේ පින්ම පණින් අපි ඉඩ දෙන්නට අවශ්‍යයි. මේ අතර කොළඹ වරාය නගරය විදේශීය වහල් ඒකකයක් බවට පත් කිරීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ප්‍රකාශ කළා. මේ ආණ්ඩුව මොකද කරන්නේ? වෙනමම කොමිසමක් නිර්මාණය කරලා. ඒ කොමිසම හරහා මේ වරාය නගරය වෙනමම රාජ්‍ය ඒකකයක් බවට නිර්මාණය කරලා ඒ රාජ්‍ය ඒකකය විදේශීය රටවල් වල වහල් ඒකකයක් බවට පත් කිරීමේ කාර්යය මේ වෙන විට ක්‍රියාත්මක කරමින් මම රටදැය වෙනුවෙන් කතා කරන රටදැය වෙනුවෙන් පෙනී සිටින සියලුම ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට කියන්න කැමතියි ඔබලාගේ ජීවිත ආරක්ෂා කරන්නට සමගි ජන බලවේගය අපි සූදානම්. ඒ වගේම ආණ්ඩුව තුල සිටින ප්‍රගතිශීලී බලවේග වලට මම ආරාධනා කරනවා සමගි ජන බලවේගයත් සමග අත්දැල් බැඳගෙන රට ගොඩනගන අලුත් වැඩසටහනකට එකතු වන්න. මේ අතර කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් මහා සංගරත්නය සහ පක්ෂ විපක්ෂ දේශපාලඥයින් අද මෙලෙස අදහස් පළ කළා. වරාය නගරය දැන් නිර්මාණය වෙලා තියෙන ආකාරය සහ ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ඉදිරිපත් වන යෝජනාවලිය අනුව ඉතාමත් පැහැදිලි මේ රට තුළ වෙනත් රටක ප්‍රාන්තයක් බිහි වෙන්නට යන බව.
පෝට් සිටි එක හදන්න ඇත්තරම චීනේ විශාල මුදලක් වෙන් කරලා අපිට ඒ උපකාරී කරා. අද චීනෙට දිගට හරහට මඩ ගහනවා. එතනින්ද වෙනකොට මේ වරාය නගරයේ මේ කැසිනෝ වගේ වෙනත් ලෝකයේ තියෙන ඉතම නරකම සූදු ටික මේකේ ස්ථාපනය වෙනවා. මේකට යන්න අවසර ගන්න ඕන වෙනත් රටකට යනවා වගේ. ඉඩම් බදු දෙනවා නම් ඒ සියල්ලක්ම කරන්නේ ශ්‍රී ලංකා නීතියට අනුකූලව. රජයට ආදායමක් අවශ්‍යයි. ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා අපේ ඉතිරි වෙන විකල්පය ආයෝජන. අපේ රටේ මොකක් හරි ආකර්ෂණයක් තියෙනවා මේ ආයෝජකයන් මෙහෙට ගෙන්වා ගැනීම. දේශපාලන පක්ෂ විරුද්ධයි සිවිල් සංවිධාන විරුද්ධයි ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විරුද්ධයි පොහොට්ටුවෙන් ඡන්දය ලැබුව විජේදාස රාජපක්ෂ මහත්තයාත් අද මේකට විරුද්ධයි. ඒතර මේ මහා පිරිසක් මේක එපා කියද්දී ඒ අන්තේවාසිකයෝ කීප දෙනෙක් පමණක් මේක කර තියාගෙන යන්නේ ඇයි? මේ රට ඉදිරියට යෑම වළක්වීමට උත්සාහ දරන කණ්ඩායම් ඒකාබද්ධව කරන මෙහෙයුමක් හැටියට අපි දකින්නේ. එයාලා දන්නවා පෝට් සිටි කොමිෂන් එක හරහා සිදු වෙන්නේ අපේ රට ආසියාවේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම ආර්ථික බලවතෙක් බවට පත්වීමට ගෙන යන මුල් පියවර හැටියට. චීන කොලනියක් හැටියට වරාය නගරය පත් කරන්න නීත්‍යානුකූල කටයුතු සිදු කරන්න දැන් මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා. මෙරටට පැමිණෙන විදේශිකයින් අතර කොවිඩ් 19 වෛරසය වාර්තා වීම ඉහළ යාම හේතුවෙන් ඔවුන් කළමනාකරණය කිරීමට සිදුවන බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. විදේශවල සිට පැමිණ අය අතර අපි හඳුනා ගන්නා රෝගීන් ප්‍රමාණය ක්‍රමෙන් වැඩිවීමක් අපිට දකින්න පුළුවන්. උදාහරණයක් විදිහට අප්‍රේල් මාසයේ මේ වන විට අපේ රට තුලින් රෝගීන් 3480 දෙනෙක් සම්පූර්ණයෙන්ම හඳුනා ගන්නකොට එයින් 538 දෙනෙක්ම විදේශවල සිට පැමිණ නිරෝධායන වෙමින් සිටි අය. මේ තත්ත්වයේ යටතේදී අපේ රට තුළ ඇතිවන යම් කිසි විදිහ හානිකාරී තත්ත්වය අවම කර ගැනීම සඳහා අපේ රට තුළට විදේශවල සිට පැමිණෙන අය යම් කිසි විදියකින් සීමා කිරීමක් හෝ පාලනය කිරීමක් ඔවුන්ගේ නිරෝධායනය කිරීම දැඩි කිරීමක් සමහර විට අපිට කරන්න සිද්ධ වෙනවා. ඒ සඳහා අපි සමාලෝචනය කිරීමට සිදුවේ කියන දේ ජනතාවට කියන්න කැමතියි. මේ අතර උත්සව සමයට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පසුගියදා සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළා. කෙසේ වෙතත් අදාළ කාල සීමාවේදී ඇතැම් පිරිස් වගකීම් විරහිතව කටයුතු කර ඇති බවයි සෞඛ්‍යාංශය පවසන්නේ. ඇත්ත වශයෙන්ම අප බලාපොරොත්තු වුණා ජනතාව තම යුතුකම් කොටස වගකීමෙන් ඉටු කරයි කියන එක. කියන්න කනගාටුයි. ඇතැම් පිරිස් කටයුතු කළ ආකාරය අනුව මෙම රෝගය බෝවන තැනට කටයුතු කරන බව අපිට පෙනී ගිහිල්ලා තියෙනවා. ඔබ ඔබගේ කාර්යභාරය වගකීමෙන් ඉටු නොකළහොත් මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා නීතිමය ප්‍රතිපාදන ඕනාතරම් තියෙනවා. එම නීතිමය ප්‍රතිපාදන අපිට ක්‍රියාත්මක කරන්න වෙනවා මෙලෙස දිගින් දිගටම ගියොත්. උත්සව සමය වෙනුවෙන් ගම්බිම් පලා යන මගී ජනතාව වෙනුවෙන් විශේෂ බස් රථ හා විශේෂ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක කිරීමට රජය පසුගිය නවවනදා පියවර ගත්තා. ඒ විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත නිර්දේශවලට අනුකූලවයි. එලෙස උත්සව සමය වෙනුවෙන් ගම්පින් පලාගිය මගී ජනතාවට නැවතත් කොළඹ නගරය වෙත පැමිණීමට විශේෂ දුරගමන් සේවා දුම්රියන් එළමින 19 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. දුරගමන් සේවා දුම්රියවලට අමතරව තවත් දුම්රිය 4ක් යොදවා ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එසේම මේ වෙනුවෙන් ළඟම විශේෂ බස් රථ 200ක් පමණ යොදවා ඇති බවද ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළා. අද උදෑසන 6න් අවසන් වූ ගත වූ පැය 72ක කාලය තුළ රිය අනතුරු හේතුවෙන් පුත්කලින් 40කට දිවි අහිමි වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. අපරීක්ෂාකාරී බව හා නොසලකීමත් බව හේතුවෙන් වටිනා ජීවිත මහමග අහිමි වීමේ පුවත් මේ දිනවල බොහෝ සෙයින් අපට අසන්නට දකින්නට ලැබෙනවා. එවැනි අවාසනාවන්ත පුවතක් පිළිබඳ මඩකලපුව මාවඩිවෙඹු ප්‍රදේශයෙන් වාර්තා වුණා. වලච්චින සිට මඩකලපුව දක්වා ගමන් කරමින් තිබූ මෝටර් රථයක් මඩකලපුව සිට වලච්චින බලා දහවනේ වෙමින් තිබූ යතුරු පැදියක මූණට මූණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අනතුරින් යතුරු පැදිකරු එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා. මේ අතර අද උදෑසන 6න් අවසන් වූ ගත වූ පැය 72ක කාලය තුළ රිය අනතුරු හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 40ක්. ඊයේ දිනේ රිය අනතුරු වලින් සිදු වූ මරණ 10ක් පමණ වාර්තා වී තිබෙනවා. මෙයින් මරණ 5කට අදාළ රිය අනතුරු ඊයේ දිනේදී සිදු වී ඇති අතර අනිකුත් මරණ 5ට අදාළ රිය අනතුරු ඊට පෙර දින වලදී සිදු වී අදාළ පුද්ගලයන් තුවාල ලබා ඊයේ දින ඔවුන්ගේ මරණ වාර්තා වී තිබෙනවා. මේ අපෙන් සදහටම සමුගත් පුද්ගලයන් 40 දෙනා මේ ලෝකයේ තුල තවත් ජීවත්
විය යුතුය තිබූ පුද්ගලයන් කෙසේ වෙතත් අවාසනාවන්ත තත්ත්වය නිසා එවැගේම අවිනීත රියදුරන්ගේ ක්‍රියාකලාපයන් නිසා ඔවුන්ට සදහටම මෙලොවින් සමු ගැනීමට සිදු වුණා. මේ අතර ලොරි රථයක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට පැමිණෙන මන්තිරුවේ ගැලණිකම සහ කහතුරු අතර ප්‍රදේශයේ අදපස්වරුවේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබුණා. දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පුත්කලින් දහසකට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසනවා. මේ අතර අදත් දිවයිනේ පළාත් කිහිපයකට වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයිනට බලපෑ වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් මෙවැනි විට පුත්කලින් දහසකට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. පීඩාවට පත්වූවන්ගෙන් වැඩිම පිරිසක් මහනුවර දිස්ත්‍රික්කයේ ගඟවට කොරළේ ප්‍රදේශයෙන් වාර්තා වී තිබුණා. එසේම පසුගිය දිනවල මහනුවර ප්‍රදේශයට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් හන්තාන තපෝදාරාමයට දැඩි බලපෑම් එල්ල වී තිබුණා. අයහපත් කාලගුණෙන් දැඩි බලපෑම් එල්ල වූ හන්තාන තපෝදාරාමය පිළිබඳ සොයා බැලීමට අද මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යුගමගේ මහතා සහ බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන යන මහතුරු නැතුළු පිරිසක් එම විහාරස්ථානයට පැමිණියා. प्रदेश දිනෙන් දින උග්‍ර වෙමින් පවතින අලිමිනිස් ගැටුමට තවමත් නිසි විසඳුමක් ලබා දීමට කිසිවෙකුත් සමත් වී නැහැ. ඒ අනුව මෙම ගැටලුව හේතුවෙන් පීඩාවට පත්ව සිටින තවත් ගම්වාසීන් පිරිසක් පිළිබඳ තඹුත්තේගම කැලෑගම ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. ඉතාමත් දුෂ්කර ලෙස තම ජීවිකාව ගෙන යන මෙම ගම්වාසීන් මේ වන විට වනාලි තර්ජන හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටිනවා. කුඹුරු කරන්නත් බෑ, ඒවා රකින්නත් ඕනේ. ඒකල ඒව කපාගෙන ඇවිල්ලා ගෙදර තියාගන්න බෑ. ගෙදරත් ඇවිල්ලා ගෙවලුත් කඩලා ඒවා කනවා. ගම්වාසීන් පවසන්නේ මෙම ප්‍රදේශයේ වගා කර තිබූ පොල්ගස් 60කට පමණ සහ නිවාස රසකටද වනාලින් විසින් හානි සිදු කර ඇති බවයි. එතකොට මේ කිසිම බලධාරියෙක් මහත්තයා මේකට කිසි පියවරක් ගන්නේ නැහැ. විසඳුමක් කියලා පොරුවට මේ කරන්ට් රටක් ගැහුවා. ඒකට කරන්ට් එකක් නැහැ, මොකුත් නැහැ. මේ වැට පෙරලිලා ගියා. දැන් අර කැලෙත් එහෙම වැටක් ගහලා තියෙනවා, ඒකත් පෙරලිලා තියෙනවා. ග්‍රාමසේවක ගාව ලිව්වට වැඩකුත් නැහැ. එයාලා කියන වන්දි දෙන්නේ නැහැ, මෙහෙමයි එකපාරයි දෙන්නේ කියලා. ඉතින් ඒකත් එතකොට ඒකත් තියෙන. දැන් මේක මං හිතන්නේ මේ අපිට මේ යාලි කරදරේ අවුරුදු 15,000ක් ඉඳලා තියෙනවා මේ ප්‍රශ්නේ. දැන් මේ අතර මාස ගණනාවක සිට මහියංගනේ මහවැලි ගඟේ රැඳී සිටින වනාලි රංචුවෙන් එක් කලියෙකු නැවතත් ගම්වැදීට වෙනවා. මෙලෙස ගම්වැදිනු වනාලිය මිනිපේ බේරගන්තොට ප්‍රදේශයේ නිවසක නවතා තිබූ යතුරු පැදියකට දැඩි ලෙස ආලාප හානි සිදු කර තිබුණා. එමෙන්ම මේ ආකාරයට ගම්වාසීන්ගේ දේපල රසකටද හානි සිදු කර ඇති බවයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. මෙතර සීගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ වැවල හොඹස්ගමුව යන ප්‍රදේශවලටද වනාලින්ගෙන් පීඩා එල්ල වී තිබෙනවා. ප්‍රධාන අලිවැටට හානි සිදු කරමින් මෙම වනාලින් ගම්පදින බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ඊරෑ ඇවිල්ලා අපිට අලි සෑහෙන විනාශයක් කරලා තියෙනවා. මෙතන මේ පාර දිග තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මේ ලයිට් කණුව පෙරලලා තමයි වගාවට ඇතුල් වෙලා තියෙන්නේ. මේ කරන්ට් රට ඇවිල්ලා රජයෙන් කරලා දෙන එක නෙමෙයි. අපි විසින් මේක ඉදිරියට ගත්ත දෙයක්. අපි ණය වෙලා තමයි මේ ගොවිකුල ආරක්ෂා කරගන්න කියලා එසේම ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ කොතෙකුත් මෙම ගැටලුව සඳහා රජයෙන් විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා සිටියත් තවමත් මේ සඳහා කිසිදු පාර්ශවිකින් විසඳුම් නොලැබුණු බවයි. අපේ ජීවත් වෙන්න හරි බයයි. රෑ 30 වෙන මේ කටුමැටි ගෙදරක ජීවත් වෙන්නේ.
ඇහැපිය වෙනකොට සද්ද ඇහෙනකොට අපි හරි බයෙන් මේ ජීවත් වෙන්නේ ළමයිනුත් එක්ක මේ දුක් ඉඳලා අපිට වතුර නැහැ අපිට ඈත ඉඳන් ගේන්නේ පාන වතුර ටික හිට දමදමා තමයි මේ පැල ලොකු කරගන්නේ වනලින් විසින් මිනිස් ජීවිත සහ මිනිස් දේපල මෙලෙස විනාශ කර ඇති පසුබිමක් තුල තබුත් ඒකම සෝලම ප්‍රදේශයේ නිවසක ඇද තිබූ විදුලි රැහැනකට හසු වීමෙන් වනලියකු මිය ගොස් තිබෙනවා තබුත් ඒකම පොලිසිය විසින් සිදු කළ මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ මෙම වනලිය මිය ගොස් ඇත්තේ අනවසරින් අදින ලද විදුලි වැටේ වැදීමෙන් පවයි සිංහල හා දමිළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑවේ නැකත් චාරිත්‍රය අදට යෙදී තිබුණා ඒ පූර්ව භාග 7:06ටයි අස්වැන්න නෙලා කැඩීමෙන් අනතුරුව රුක් මූලයන් භාවිතයට ගෙන පූජාවන් පවත්වා ඒ නනතුරුව විහාරස්ථානයට ගොස් එහි වැඩ හිඳින බුද්ධ ප්‍රතිමාවට මුල් බුද්ධ පූජාව තබා සංඝරත්නය ලවා හිසතෙල් ගල්ව කැණීම හෙළ ජනයාගේ ජීවිතාශ්‍රිත පුරුතක් බවට පත්වුණා මේ සම්ප්‍රදාය අද වන විට පරිණාමයට පාත්‍ර වේ සිංහල දමිළ අලුත් අවුරුදු සංස්කෘතිය තුළ සුවිශේෂී අංකයක් බවට පත් වී තිබෙනවා පෙර සිරිතට අනුගතව නිරෝගී දිවියක් ගත කොට ප්‍රඥාව ලැබීමේ අරමුණු පෙරදරි කොට ගනිමින් මෙවර හිසතෙල් ගෑමේ නැකත පෙරවරු 7:10ට යෙදී තිබු සුබ මුහුර්තේ නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට නුගපත් පයට කරඳ පද්ද තබා නුගපත් යුෂ මිශ්‍ර නානුකා තෙල් කාස්ථානය කිරීම සිදු කරනා ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හිසතෙල් ගැල්වීමේ චාරිත්‍රය සිය නිල නිවසේදී අද පෙරවරුවේ සිදු කළා එමෙන්ම හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය උත්සවය අද පැවැත්වුණේ පැලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ සිටයි විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ මේ අතර සියත මාධ්‍යාලය විසින් මෙවර හිසතෙල් ගැමී චරිතය ඉටු කරනු ලැබුවේ පාමක්කඩ ශ්‍රී මහ විහාර පොදු බිමේ සිටයි විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව කඩුවෙල කොතලාවල සංඝපිට්ටි රජ මහ විහාරස්ථානයේ හිසතෙල් ගැල්වීමේ චාරිත්‍රය අද උදැසන 7:14 යෙදුණු සුබ නැකතින් සිදු කරනා මෙහිදී හිසතෙල් සඳහා පිළියෙල කරගන්න නානු සඳහා අවශ්‍ය පොල්තල් විහාරස්ථානයේම සකසා ගැනීම විශේෂත්වය මේ අතර හිසතෙල් ගැල්වීමේ මධ්‍යම පළත් මහෝත්සවය සියම් මහණිකයි බල්වතු සහ අස්ගිරි උබේ පාර්ශ්වීය මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් මහනුවර ඓතිහාසික නාත දේවාල පරිශ්‍රයේදී සිදු කරනා මේ දිවයිනේ විවිධ ප්‍රදේශවල හිසතෙල් ගෑමේ චාරිත්‍රය සිදු කර තිබූ ආකාරයයි දැන් රටවටාපුවත් කිහිපයක් කෙටියෙන් නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට මෙරටට මුහුදු මාර්ගයෙන් ගෙන්වන ලද කහ කිලෝ 468ක් ලොකුලුණු බීජ කිලෝ 180ක් සහ බීඩි කොළ කිලෝ 176ක් සමග පුත්කලෙකු නාවික හමුදා විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මතයි. කිරිනොච්චිය සිවපුරම් ප්‍රදේශයේ පුත්කලින් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 42 වරෙදි පුත්කලෙකු බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ 58 වරෙදි කාන්තාවක් අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් කාන්තාව සතුව තිබී බ්‍රවුන් සුගර් වර්ගයේ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 15 මිලිග්‍රෑම් 70ක්ද සිය පහරයටගත් බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. එම පුවතත් සමගින් අපගේ රාත්‍රී පුවත් විකාශය මින්නිමාවට පත්වනවා. තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසෙන www.siyathanews.lk ලගේ අපගේ වෙබ් අඩවිය වෙත යලිත් හමුමු අපගේ උදෑසන පුවත විකාශය සමගින් ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.